ස්වදේශ කටයුතු ඇමතිතුමා චක්‍රලය නිකුත් කරා මගේ නියෝගය උඩ මේ රටේ ප්‍රාදේශීය සභා නගර සභාවල නාම පූර්වවලට යොදවන්න පුළුවන් සිංහල භාෂාව දෙමළ භාෂාව ඉංග්‍රීසි භාෂාව වෙන භාෂා යොදවන්න බැහැ කියලා. මේකට මුස්ලිම් ප්‍රජාවේ විශාල සහයෝගයක් හම්බුණා. ස්වල්ප දෙනෙක් අන්තවාදීන් පිටින් ආවා අදහස් යොදවන්න හිටියේ ඒ දැන් ඒ ශක්තිය ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ පිළිබඳ ක්‍රියා කරන්න. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මුස්ලිම් ප්‍රජාවේ බහුතරයක් මෙතන ඉන්න තැන අපි ඒ සහයෝගය තියාගන්න. සමහර මැදදිග රටවල් වල ISIS සංවිධානයේට ජනතාවගේ සහයෝගය තියෙනවා. ලංකාවේ මේ සංවිධානයට මුස්ලිම් ජනතාවගේ සහයෝගය නැහැ. අපි ගිහින් අන්තවාදී වැඩ කළා ඒ සහයෝගය ඇති කරන්න එපා. ජාතිවාදය අදින්න ගිහින් ආගම්වාදය අදින්න ගිහින් අපිට අවසන් වෙන්න පුළුවන් අන්තවාදය. මේක අපි 1983 අත්දැකීමක් තිබුණා. මම එකක් කියනවා. මේ පිළිබඳ විවාහ කරන්න ඕනේ හැම එකක්ම විවාහ කරන්න ඕනේ. ඒවා ආපහු නවත්තන්න උවමනා නැහැ. වැරදිකාරයෝ ඉන්නවා නම් ඒ වැරදිකාරයෝට විරුද්ධව ඒ සැකකරුවන්ට විරුද්ධව ක්‍රියා කරමු. අහිංසක අයට එහෙනම් එලිටයන්ට අවස්ථාව දෙමු. වැඩි කල් ඔය අහිංසක අය අත්අඩංගුවේ තියා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම හරහා කිසිදු කරුණක් ජනතාවගෙන් සැඟවීමට අවස්ථාවක් නොමැති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ. පාර්ලිමේන්තුවේ මේ සුමානේ අපි තීරණයක් අරගත්තා තේරුම් කාරක සභාවක් පත් කරන්න මේ සිද්ධි ගැන වාර්තා කරන්න. එවලේ මම කථානායකතුමාගෙන් දීමක් කරා පළවෙනි සති දෙක ඇතුළතදී රිෂාඩ් බදුදීන් ඇමතිවරයා පිළිබඳ අතුරු වාර්තාවක් ලබලා දෙන්න කියලා. රටටත් හොඳයි මේ පිළිබඳ විඝාට විභාග කරනවන. ඒ සඳහා කණ්ඩායම් පත් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන සති දෙකක් තුළදී අතුරු වාර්තාව අපිට ලැබෙයි කියලා. ඒ වාර්තාව අනුවත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම කනගාටු වෙන්නේ ඔහොට්ටුවේ මන්ත්‍රීවරු මේකට සහභාගි නොවීම ගැන. ඒ ගැන යලි සරකලා බලන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේක කාමරේ ඇතුලේ විතරක් කරන්නේ නැහැ. කථානායකතුමා ඉඩ දුන්නා මේ සැරේ මාධ්‍යයට එන්න. එහෙනම් මාධ්‍යයට මේ පිළිබඳ සම්පූර්ණයෙන් වාර්තා කරන්න පුළුවන්. ඒ සිදුවෙන හැම එකක්ම අහන ප්‍රශ්න, දෙන පිළිතුරු, මහරස් ප්‍රශ්න මාධ්‍යව වාර්තා කරාම ඒ කියන්නේ රටට දකිනවා. එහෙනම් රටේ සියලු දෙනාම මේ පිළිබඳව නරඹන්න අවස්ථාව හම්බෙනවා. කාටවත් රහස් වාර්තා ලියන්න බෑ. එක පැත්තකට එන වාර්තා ලියන්න බෑ. සාක්ෂි අමතක කරලා ලියන්න බෑ. එහෙනම් මෙතන තමයි හොඳම ක්‍රමය. එහෙනම් අපි මේ වැඩ කටයුත්ත ව්‍යුත්පව කරන්නේ මුළු රටටම බලලා මේ ප්‍රශ්නේ ගැන තීරණයක් අරගන්න. මේක ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් කිරීම.